යනවා මම්මේ දකින්න හීනයක්ද කියලා. මන්නම් හැබැයි එක දෙයක් දැනන් හිටියා. මොකද්ද? කවදද දවසක ආව මට අයිති වෙනවා කියලා මම දැනන් හිටියා. මම නම් හිතුවේ ඔයා ගැන හිත හිත මට හැමදාම දුක් විඳින්න වෙයි කියලා. නෑ. එහෙම වෙන්නේ නැහැ මලේ. අවංකව ආදර කර දෙන්නට අනිවාර්යයෙන්ම කවදද දවස සැනසීමක් ලැබෙනවා. අම්මා දැන් මොකද කියන්නේ? අම්මා නම් දැන් බලන් ඉන්නවත් එක්ක කතා කරන්නමයි. අයි මාව ඉන්ටර්විව් කරන්නද? කියන්න බෑ. ඉන්ටර්විව් කරද්ද දන්නෙත් නෑ. අද නන්දිතා මැඩම් ඕගොල්ලෝ ගෙදර යනවා කිව්වා. අම්මව හම්බ වෙයි. ආ එහෙනම් සමහර විට ඒගොල්ලන් ඩේට්ස් ගැන කතා කරගන්නේ නේ? වෙඩින් එකෙන් පස්සේ ඔය අපේ ගෙදර. හරිද? ඔදි මාට නංගිය මල්ලිය දාලෙන්නත් බෑනේ නේ. අපි ඒ දෙන්න වෙනුවෙන් අපේ ගෙදර නතර වෙමු. අනිත් එක නන්දිතා මැඩම් අපේ ගෙදර ඉන්නේ තෝයනකම් විතරයි. Don't worry. ඔයා කියන ඕන දේ මම කරන්න ලෑස්ති. ඒක තමයි ඉතින් ආදරේ කියන්නේ. අහිමද? චරිත්ගේ අම්මා නිර්මලී නංගිට කැමැත්ත දීලා. එතකොට දැන් මොකද්ද වෙන්නේ? වෙන්නේ ඉතින් දෙන්නගේ වෙඩින් එක සිද්ධ වෙන එක. අම්මා මරලා 3 මාසයක් යන්නත් කලින්. කවුද කිව්වේ අද හිටම සිද්ධ වෙනවා කියලා? 3 මාසෙ පින්කමෙන් පස්සේ තමයි ගන්න වෙඩින් එකක් ගන්නෙ. එහෙනම් අපි නිර්මලීට මගුල් හොයන්න ඕනේ නැහැ. සිරිසේන කපු මහත්තයට කතා කරලා කියන්න වෙයි මගුල් හොයන්න එපා කියලා. මං නම් කීයටවත් හිතුවේ නෑ චරිත්ගේ අම්මා මේකට කැමති වෙයි කියලා. මට මතකයිනේ මං එහෙ ගියපු දවසේ එයා කිව්පු දේවල්. මොකද දන්නේ දැන් කැමති වුනේ. එදා ඉඳන්ම චරිත් එක වචනෙම හිටියා. සමහර විට චරිත් ගෙදර රණ්ඩු කරන්න ඇති. චරිත්ගේ කැමැත්තටම නම් මේක අසාධ්‍ය සිද්ධ වෙන්නේ. නිර්මලී කසාද වෙනදලා එහාට ගියාට පස්සේ සෑහෙන ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි. ඒවා ඉතින් චරිත් බලාගනිනේ. කසාද බැඳලා ඊට පස්සේ මිනිස්සු වෙනස් වෙනවා පුතා. අද අම්මට වඩා කෙල්ල ලොකු කරගන්න පුතු කසාද බැඳලා ඊට පස්සේ තමුන්ගේ ගෑනට වඩා අම්මව ලොකු කරගන්නවා. මං නම් හිතන්නේ චරිත් එහෙම වෙයි කියලා. අනික නංගිගේ අදහස තියෙන්නේ බැන්දර පස්සේ චරිත්වෙහි පදිංචි කරගන්න. අන්න ඒක නම් හොඳයි. කසාද බැන්දර පස්සේ නැන්දම් රැලිල්ල වෙන් වශයෙන් ඉන්නක හුඟක් හොඳයි. දැන් ඔය කතාව අපේ අම්මටත් ඔට්ටුද? ඔයාගේ අම්මත් එහෙමද කියලා ඔයා මනමාලි ගිනල්ලා උඹලන්නකො. අද මේ සාකච්ඡාවට සහභාගී වෙලා ඉන්න සීලුව දෙනාම මම මගේ නංගි වෙනුවෙන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්නේ ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධවයි. ඒ නිසා ඕගොල්ලෝ මොනවාද අදහස් යෝජනා තියෙනවා නම් දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ ආසනය අපි තරුණ සංගම් කීපේ පටන් ගත්තා. ඉතින් ඒගොල්ලන්ට අපි මේ ඡන්ද කටයුතු කරන්න වැඩපවරන්න. අපි ආරම්භ කරපු තරුණ සංවිධාන වලට බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා. අපි බලාපොරොත්තු වෙන්නේ ගයක් ගයක් ගාන ගිහිල්ලා පවුණි ගැන විස්තර කියලා ඒව දැනුවත් කරන්න. මම හිතලා අපිට පුළුවන් නම් චරිත් මහත්තයා ඉදිරි රැස්වීම වල සම්බන්ධ කරගන්න.
ඒක අපිට ලොකු වාසියක් කරේ. ඔව්. ඒක නම් හොඳ අදහසක්. මොකද එදා චරිද්දී කතාව අහන්නත් ලොකු පිරිසක් එකතු වෙලා හිටියා. මේ චරිත් මහත්තයා දේශපාලනය කරන්නේ ඇයිද? චරිත් මහත්තයා දේශපාලනය කරන්න ඉදිරියෙන් දෙ කියන එක විශ්වාස නැහැ. හැබැයි චරිත් මහත්තයාව අපිට පුළුවන් නම් සම්බන්ධ කරන්න අපේ ප්‍රධාන කතික හැටියට අපේ දේශපාලන අරමුණු සඳහා ඒක එතන ලොකු වටිනාකමක් තියෙනවා. චරිත්ව ගේන වාක්‍ය මම බාර ගන්න. අපි හැමදාම මේ ආසනේ හැම ගයක් ගන්න මේ යන්න ඕන. අපි ඒකට දැන් ප්ලෑන් එකක් හදමු. මටත් දෙයක් කියන්න තියෙනවා. සුරේන්ද්‍ර ඇමති හොඳට බය වෙලා ඉන්නේ. සුරේන්ද්‍රගේ මැරයෝ කොයිලාරි පවනේට අනතුරක් කරන්න ඉඩ තියෙනවා. චුට්ටේ පවනිගේ ආරක්ෂක නම බලා ගන්නවා. පවනිව කිසිම වෙලාවක තනි කරන්න බෑ. පවනි ළඟට එන නාදුන්න කවුරු හරි ඉන්නවා නම් අපි ඒකට අවධානයෙන් ඉන්න ඕනේ. මම පවනිගේ ආරක්ෂකයෙ විදියට මගේ සහෝදරයාපත් කළ දෙන්න. මට බාර දුන්න රාජකාරිය මම අකුරට මිෂ්ඨ කරනවා. හැබැයි ජෙරල්ගේ මැරයෝ සුරේන්ද්‍ර ඇමති ගාව ඉන්න පුළුවන්. අපි උන්ගෙන් පරිස්සම් වෙන්න නම් අපි ළඟ ආයුධ දෙකක් තියෙන්න ඕනේ. නැහැ මහේෂ්. ආයුධත් එක්ක දේශපාලනය කරන්න මම කැමති නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය නෙවෙයි. සතුරු අපිට ලඟ වෙන්න බැරි වෙන්න අපි ශක්තිමත් වෙන්න ඕන. අපිට ඉන්න පිරිස දැක්කම සතුරු අපිට ලඟ වෙන්නේ නැහැ. ගොඩක් ආදරේ යාන්ටි. ඒත් එහෙමයි කියලා චරිත්ගේ ආදරේ මට බලෙන් ලබන්න බැහැනේ. චරිත් ආදරේ නිර්මලීට. චරිත් වෛති වෙන්නත් ඕනේ නිර්මලීට. ආන්ටිල කැමති වෙන්න. එතන වැත් කරන්න එපා. චරිත්ට කිව්ව කරන්න ඕන දේ චරිත් කැමති කියන්න. මම මොනවද කරන්න ඕන? මම නිර්මලිට අද හවසට කෝල් එකක් දෙනවා. ඔයා ඒ විදිහට වැඩ කරන්න. අපිට වෙන කරන්න දෙයක් නැහැ. කොහොම හරි ඔය දෙනව එකතු කරන්න. චනාලි, ඔයාට චරිත්ත එපා නම් ඔයා ඔයාගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. ඔයා ඒ දෙන්නට උදව් කරන්න ගියම මොකද දන්නවද සිද්ධ වෙන්නේ? නිර්මලගේ ජීවිතේ විනාශ වෙන එක. ඒ නිසා බොහෝම කල්පනාවෙන් පරිස්සමට වැඩ කරන්න. තේරුණාද? මොනාද වෙලා තියෙන්නේ? මගේ අම්මා නැත. ඔෂනාලි කියන්නේ
චරිත congratulations. අනේ thank you ශනාලි. මම උත්සාහ කරපු දේ අද වට ලැබිලා තියෙනවා චරිත. මට හරිම සතුටුයි. නිර්මලී හරිම ලකි. මාව නිර්මලීව එකතු කරනවා ගොඩාක් ගොඩාක් මහන්සි වුණා. මම ඒක කවදාවත් අමතක කරන්නේ නැහැ ශනාලි. ඔය දෙන හැමදාමත් එකම වහලක් යට සන්තෝෂෙන් ජීවත් වෙන්න. ශනාලි මං ගාව නිර්මලීත් ඉන්නවා. දෙන්නකො යාර ටික. හලෝ ශනාලි මිස්. නිර්මලි වා කොහොම හරි දින්න නේද? කවුරු මොනවා කිව්වත් ශනාලි මිස් කරපු උදව් මම අමතක කරන්නේ. ඔය දිනට උදව් කරන්න ගිහිල්ලා අන්තිමට මං අපහාසත් වින්දා. කමන්නේ. ඔයා හරිම වාසනාවන්තයි. චරිත වගේ කෙනෙක් ලබන්න ඇත්තටම මම පින් කරලා තියනවා. කොහොම හරි අන්තිමටම චරිත්ගේ අම්මත් වාර කැමති වුණානේ. මට ඒ ගැන සතුටුයි. චරිත් සර්ගේ අම්මගේ හිත හදන්න ශනාලි මිස් ගත්ත මහන්සිය මට අමතක නැහැ. මේ දැන් කවද්ද වෙඩින් එක? අම්මගේ තුන් මාසෙ පින්කමෙන් පස්සේ. දැන් මට වෙඩින් එකට ඉන්වයිට් කරනවද? අනිවාර්යයෙන්ම. නොකිය කොහොමද? මම ඔය දෙනට සුබ පතනවා නිර්මලි. හැබැයි මතක තියාගන්න. ඔය දෙන පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඔය දෙන එකතු වෙනකොට අකමැති කට්ටිය තාමත් ජීවත් වෙනවා. මම ඒක දන්නවා මිස්. එහෙනම් මං තියනවා නිර්මලි. බයි. ප්‍රේමදාසයියේ ඇයි මොකෝ අපි ආවේ තමුන්නාසල බලලා යන්න මාත්‍යලට ඉතින් අපිව මතක් වෙන්නේ චන්ද කාලේ විතරයිනේ අපිත් මේ බලාගෙන ඉති අවුරුදු ගාණක් මාත්‍යල එනකන් තමයි මොනවාද මාත්‍යල අපිට කළේ ඇයි එහෙම කතා කරන්නේ මම මේ ගමට කොච්චර දේවල් කරාද හරි කියන්නකෝ බලන්න කරපු එක දෙයක් මේ පාරවල් හැදුවේ කානු පද්ධතිය පටන් ගත්තේ මේ පැත්තේ මිනිසුන්ට රක්ෂාවල් දුන්නේ ප්‍රජාශාලා විවෘත කරේ එම කරේ මගේ කාලේ මමනේ ඒව ඔක්කොම කරේ මේ පාදේශී සභාවේ පාරවල් හැදුවේ කවුද පාදේශී සභාවේ මේ ගෝකු දැම්මේ කවුද පාදේශී සභාවේ අපේ ප්‍රජාශාලා වැදුවේ අපේ සල්ලි වලින් මේ අපේ සමෙන්
මහත්යලා විවෘත කරන්න විතරයිනේ. මෙච්චර කාලයක් තන්දේ දුන්නේ මහත්යලාට. හැබැයි මේ මෙදාපාර නම් දෙන්නේ නැහැ තන්දේ. බලු මෙදාපාර මොකද වෙන්නේ කියලා. ඒ වුණාට කමන්නේ. ආපුවත බලාගෙන කරුණා කරලා යන්න. මොකක්ද නැතිනම්. ප්‍රේමදාස්. ප්‍රේමදාස්. ප්‍රේමදාස් උන්නේ. ඇයි ඔහොම කතා කරන්නේ? අපි කොච්චර මේ ගමට වැඩ කළාද? ඈ? ඔහොම කතා කරන එක වැරදීනේ. මම කී දෙනෙකුට මේ පළාතේ රස්සාවල් දුන්නද? ඇයි ඒව අමතක කරන්නේ? අනිත් එක මට නියෝජ්‍ය ඇමතිකමක් ලැබුණේ මේ බොහොම මෑතකදී. මට ඒක හම්බෙලා ඒකෙන් මොන හරි ප්‍රයෝජනයක් අරගෙන මේ ගමේ මිනිසුන්ට වැඩ කරන්න තිබුණා. කාලෙ මදි. මේ සැරේ මම ඡන්දෙන් දෙනවම ඇමතිවරයෙක් වෙලා ඉන්නේ. මං ඇමතිවරයෙක් කරේට දියුණු දීලා එන මුල්ම රැසීම මෙහෙ තියලා වැඩිපුරම වැඩ කරන්නේ මේ ගමේ අයට. ප්‍රේමදාස් මං ඒක පොරොන්දු වෙනවා. හරි හරි. බලමුකෝ මෙදා සැරේ දින නැහැටි. දැන් කරුණා කරලා යන්න. ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.